ලංකාව පල්ලයට දාලා කතා කරපු බංගලි මාධ්‍ය වේදියාට තීන කණ්ඩායම් බි හොඳට කියලා දෙයව්. අපි දන්න හැට දවසේදී පැවැත් වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම ටී20 ලෝකසානිය ක්‍රීඩා කරන දෙවෙනි තරගය. ඉතින් මේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන බංගලාදේශ කණ්ඩායමත් එක්ක තරගයේ ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6ට ආරම්භ වෙනදී අපි දන්න පළවෙනි තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම තක්‍රොප්ටිකාවත් එක්ක ඒ ක්‍රීඩා කරන තරගයේ පරාජයට පත් වුණා. හරි. දැන් මෙතෙන්දී ඊයේ දවසේදී ප්‍රෙස් කොන්ෆරන්ස් එක පවත්වන ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී තීන කණ්ඩායම්බි තමයි සහභාගී වන්නේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකට. ඉතින් ඒදී එයාගෙන් ප්‍රශ්න අහනවා මේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් සිද්ධ වෙයිද, එතකොට බැටින් ප්‍රැක්ටිස් කරාද, මොනවද මේ කියන දේවල් ගැන අහනවා. එතකොට කන්ඩිෂන් සජස් කරන වෙලාවත් තිබ්බද කියලා. ඒ එකම බංගලාදේශ මාධ්‍යවේදියෙක් පොඩි ප්‍රශ්නයක් අහනවා තිරිලගෙන්. එයා කියනවා මේ ශ්‍රී ලංකාවේ අවසාන කාලයේදී හොඳට ක්‍රීඩා කරලා නැහැ, හොඳ ෂේප් එකක ඉඳලා නැහැ. එතකොට හිතනවාද කියලා බංගලාදේශ කණ්ඩායම ලංකාවට වඩා ටිකක් උඩින් ඉන්නවා කියලා. ඉතින් ඒකට හොඳ පිළිතුරක් තියෙන කණ්ඩායම්බි කියලා තිල කණ්ඩායම්බි කියනවා. ඔව්, අපි මෙතෙන්ට ආවා මේ ටුර්නමන්ට් එක. අපි මැච් එක බලනවා දකුණුපිකාවත් එක්ක ක්‍රීඩා කරන තරගේ පරාජයපත් වුණා. හැබැයි අපි බංගලාදේශයට එරෙහිව අවසානත ක්‍රීඩා කරපු බයිලටරල් සීරීස් එක බංගලාදේශත් එක්ක ක්‍රීඩා කරපු අවසාන තරගාවලිය අපි ජයග්‍රහණය කරා කියලා ඔහු මතක් කරලා දෙනවා. ඉතින් අර තාමත් බංගලාදේශ ජර්නලිස්ලා ටිකක් හිතන් ඉන්නේ මේ අපි මෙතන මේ වර්ල්ඩ් කප් එකේ තරගයක් දෙයක් පරාජයපත් වුණාට ඒගොල්ලෝ හිතන් ඉන්නේ අර මොකදන්නේ මේ මාස කීපයකට කලින් සිද්ධ වෙච්ච දේ අවතක් වෙලා තියෙනවා. මොකද බයිලටරල් සීරීස් එක වැඩි කාලයක් නෙමෙයි ක්‍රීඩා කරලා. ඒතකොට බයිලටරල් සීරීස් එක උන් පරාජයපත් වෙනවා ශ්‍රී ලංකාව හමුවේ. නමුත් දැන් ඔවුන් කියනවා ශ්‍රී ලංකාව පොඩ්ඩක් පල්ලයට බහලා ඉන්නේ කියලා. නමුත් තිල්න කන්න වේග මතක් කරලා දෙනවා. ඉතින් හෙට දවසේ බලමු මොකද වෙන්නේ කියලා. මොහිතන්නේ අපේ කණ්ඩායම ඉතාමත් සුන්දර ක්‍රීඩා කරයි. මොකද කම්බැක් එකක් දෙන්න ඕනේ. අර වැටිච්ච වෙලාවල් වල තමයි අපි නැගිටින්නේ. ඉතින් අපි හිතමු ශ්‍රී ලංකාවට ඉතාමත් හොඳට හෙට දවසේදී පර්ෆෝම් කරන්න පුළුවන් වෙයි කියලා.